විවේචනය හරිම ලේසි. දැන් ඒකන වෙලා තියෙන දැන් ආණ්ඩුව වැඩ කරගෙන යනවා. ඒ වගේ අඩුපාඩු බලන්න ඉන්න ඇති වෙන්න කන්න. හැබැයි ඒගොල්ලෝ කරගෙන යන වැඩ පිළිලක් සාම ඉදිරිපත් කළා නැහැ. වගකීම් බාර දුන්නු වෙලාවේ මේගොල්ලෝ පැනලා ගියා. එක්කෙනෙක් ලංකාවේ ස්කෝල වලට ගිහිල්ලා ළමයින්ට දේශනා පවත්වනවා. අනිත් එක්කෙනා පිටරට ගිහිල්ලා දේශන පවත්වනවා. මේ රටේ මිනිස්සු බේත් නැතුව ඉන්නකොට, මේ රටේ මිනිස්සු තෙල් පෝලිං වල ඉන්නකොට, මේ ජනතා ඒක්ති පෙරමුණෙන් තමයි කිව්වේ, පාර්ලිමේන්තුවෙත් කිව්වා, එළියෙත් කිව්වා, ඩොලර් එවන්න එපා කියලා. මේ රටේ මිනිස්සු මැරෙනවා බේත් නැතුව. එහෙම කියපු කට්ටිය දැන් ගිහිල්ලා රට රටවල් වල යනවා බොහොම සතුටුයි. රටවල් වල ගියා මේ රටවල් දියුණු වෙච්ච ආකාරය දිහා දැකලා ඇවිල්ලා ඒව කතා කරනවා නම් හොඳයි. ඒගොල්ලෝ තමයි වැඩිම වැඩ වර්ජන ප්‍රමාණයක් කරේ. ඒගොල්ලෝ තමයි රජයේ වැඩ පිළිවෙල බකල් කරේ. අනු කුමාර සානාග මහත්තයා තනියෙන් යන්නේ නැතුව අර මේ රටට බින කරන අර වෘත්තීය සමිති කණ්ඩායම් ටිකත් එක්ක යනවා නම් ආණ්ඩුවේ දෙමෙන් හරි ගියත් පාඩුවක් වෙන්නේ නැහැ. එතකොට මේ රටවල කොහොමද වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඉගෙනගෙනවත් ඇවිල්ලා මේ රටේ මේ ගෙනියන වැඩ පිළිවෙලට බාධාවක් නොකර ඉන්නවා නම් ඒ ගැන මම නම් සතුටු වෙනවා. වැඩ වර්ජන කර කර ഘോഷණ කර කර මේ ප්‍රශ්න විසඳන්න බෑ. අභියෝගයක් බාරගෙන අභියෝගය ජයග්‍රහණය කිරීම තමයි කාගෙත් තරමුණ වෙන්න.